හරි එතකොට 13.75 1.35 ඔය කියන අගයන් දෙක තියෙන්නේ ඒකක් ද්විත sorry ද්විමේ අෂ්ටමය හා ෂඩ්දශමය කියන අගයන් ඔක්කොටම පරිවර්තනය කරන්න ඕනේ right හරි කොහොමද මේ වැඩේ කරන්නේ මතකයිද බලන්න මේ විදිහටද ඔගොල්ලෝ කරගෙන තියෙන්නේ කියලා පළවෙනි ප්‍රශ්නේ හදනකොට 13.75 මේක දශමය අගයක් right දශමය අගයක් නම් මෙයා ද්විමේ බවට පත් කරනකොට 13 කියන කෙනා වෙනම ද්විමේ කරගන්න ඕනේ 0.75 කියන කෙනා වෙනම ද්විමේ කරගන්න ඕනේ එතකොට 13 කියන කෙනා ද්විමේ අගය කරගන්න පුළුවන් දෙකෙන් බෙදලා right දෙවරක් 6.1යි දෙවරක් 3.0යි දෙවරක් 1.1යි right එතකොට 13 කියන එක අපිට පුළුවන් ලියන්න 1.1.1 කියලා right ඊළඟට අප බලන 0.75 කියන එක කොහොමද ද්විමේ අගයකට පෙරලා ගන්නෙ මෙතනදී දැන් පූර්ණ සංඛ්‍යාව අපි කරන්නේ කොහොමද बेदन एक नर कर उड़ी आगे अदाल आगे अंटिक दून की आने इकाई बिंदु एक हाँ दशम तीत थी आंडोने दशम हताई पहा मनो आगे के दुर्गा दशम कोट सापी द्विमे वर्ट पिवर्तने कराने देखे गुण कर तो दशम हताइप सामन वेनवा एक पणहाय दशम तीत मेत दशमस्थान देखाई दसम पहाय अभी गुणकराणे दकुन प्रत्येन अभी दशमस्थान प्रमाणे संपूर्ण बिंदु वेनक කුෂාර කුෂාර මම මේ ගිය සතියේ කරපු පේපර් එකේ ඉතිරි කොටස පුතේ සාකච්ඡා කරන්න ගිය සතියේ පේපර් එක කරේ නැද්ද පුතේ කුෂාර ආරයිට් ගිය සතියේ අපි පේපර් එකක් කතා කරා ඒකේ MCQ ටික අපි කතා කරලා ඉවර කරා රෙකෝඩින් එකෙන් බලන්න අද අපි මේ essay ප්‍රශ්නේ විදිහට දීප් එක තමයි මේ කතා බහ කරන්නේ right right එතකොට අපි මේ 0.75 දෙකෙන් වැඩි කරලා 1.5 කියන කෙනවා එතකොට අපි ද්විමය අගයකට දශමේ සංඛ්‍යාවක් ද්විමය කරනකොට දශම කොටස දෙකෙන් වැඩි කරගෙන යනවා ඒ කියන පිළිතුර සම්පූර්ණයෙන් බිඳුව බවට පත් වෙනකම් දශම කොටස සම්පූර්ණයෙන් බිඳුව බවට පත් වෙනකම් दशम देखी उत्तर दशमस्थान देखाई दशमस्थान आगे दशम कोटस संपूर्ण बिंदु वेलाने एक निशा ये दशम कोटस नवतार गो देखे राइट मेतन दशम पहा देखे right එතකොට උත්තරය එනවා 10.1 දැන් ඔයගලන්ට පේනවා මේ පැත්තේ තියෙන දශම කොටස සම්පූර්ණයෙන් බිඳුව බවට පත් වෙලා තියෙන්නේ එන උත්තරේ ඒක නිසා අපි බෙදන එක ගුණකරන එක නතර කරනවා නතර කරලා මොන ටිකද අපි සලකන්නේ මෙන්න මේ පූර්ණ සංඛ්‍යා පැත්තේ තියෙන ටික සලකනවා සලකන්නේ කොහොමද
උඩ ඉඳලා පහළට පූර්ණ සංඛ්‍යාව අපි සැලකුවේ පහළ ඉඳලා ඉහළට දශම සංඛ්‍යාව සැලකන්නේ ඉහළ ඉඳලා පහළට එතකොට දශම ස්ථාන 1 කියලා මොනක තමයි උත්තරේ වෙන්නේ බලන්න හරියට හදාගත්තද කියලා කොබන්න මේකට දාලා නිවැරදි උත්තරේ ආපු කට්ටිය කාගේ දරුවෙක් हाँ बहुत हम दायिन होते राइट लीसा क्या हम दाय अरुण नलू बहुत हम दाय तत्सरणी बहुत हम दाय राइट हरी इतो कोटे राइट दुली बहुत हम दाय हरी ईलांगट में थी अन्य दी में संख्या आप कोटे पहले पुए का अभी जंग अष्टमे सह षड्दशमे ऐसे बोलते पहले लंडो ने ඔගලන්ට අවශ්‍ය නම් මේක අර කොටස් වලට වෙන් කරලා දීමේ කෙනෙක් කෂ්ඨමය කරන විදිහට අරගෙන යන්න පුළුවන් නමුත් අපි එතෙන්දි දශමයේ පැත්ත ගැන එච්චරම encourage කරන්නේ නැහැ ඒක නිසා එක සැරේ දශමයේ සංඛ්‍යාව අරගෙන කතා කරගෙන යන්න පුළුවන් right එතකොට මේ තියෙන්නේ දශමයේ කෙනා දීමේ කරා දැන් බලමු දශමයේ කෙනා අෂ්ඨමය කරා මොකද වෙන්නේ කියලා right 13.75 10 පාදෙන් අපිට මෙයා අෂ්ටමය කරන්න අවශ්‍ය නම් මොකද කරන්නේ අපි මෙයාව බෙදනවා 8 පාදෙන් නේද ළමයි තප්පරයක් ඉන්න මගේ පෑනේ බැටරි ගැටුවක් කරලා තියෙනවා ओ दिस आप क्या हो थैंक यू वेरी मच मम्मी का चार्ज कर गाना ना right එතකොට මෙයාව අටේ පාදයේ සංඛ්‍යාවකට පෙරලනකොට අපි 13 අරගෙන එයාව බෙදාගෙන යන්නේ 8 right එතකොට 13 8ෙන් බෙදුවම අපිට එනවා 1 ඉතිරි 5 right එතකොට 8ට වඩා අඩු සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙන්නේ ඒක නිසා බෙදෙන එක නතර කරනවා 1 5 විදිහට පූර්ණ සංඛ්‍යා පැත්ත අපි විසඳ ගන්නවා राइट ऐसा भी प्रश्न है अपने वही वगैरह में थी ये मालूम कमाने राइट दशम तृतीय आ गया ना इलागट दशम कोटा से विषय दाने काले विधि है तुम्हें अतः ये पांच देरी पहला ना अभी आठ एम बेदनों पूर्ण संख्या ऐसा दशम कोटा से विषय दाने ना अभी दशम कोटा से आठ एम गुना करना अनेक गुना करा मापी टे අපි මෙතන ගුණ කරන්නේ තර කලින් තිබ්බ ලොජික් එකට නම එකටම දශම පැත්ත සම්පූර්ණයෙන් බිඳුවක් වෙනකම් කොටට වර 5 40යි 4ක් ඉතිරි
ඊළඟට අටවරක් හත 56යි 56යි 4යි 60යි 600 කියලා එනවා දශම ස්ථාන දෙකයි දැන් ඔයගලන්ට පේනවා දශම කොටස සම්පූර්ණයෙන් බිඳුව වෙලා තියෙන්නේ ඒක නිසා මට නතර කරන්න පුළුවන් එහෙනම් මට කෙලින්ම මේ කියන 6 විතරක් මගේ පිළිතුරේ කොටසක් කරගන්න පුළුවන් right එතකොට මට ලියන්න පුළුවන් 15.5 හයයි කියලා මගේ උත්තරේ ලැබෙන විදිහට right 15.6 එතකොට අටේ පාදයෙන් පිළිතුර වෙන්නේ 15.6 right ඊළඟට මේක 16 පාදයට කන්වර්ට් කරනවා නම් කොහොමද කරන්නේ දැන් ඔයගලට අමතක වෙලා තිබ්බත් හිමින් හිමින් මතකට එන්න ඕනේ 13.75 13 කියන කෙනා 16 න් බෙදනවා right 16 න් බෙදුවම 13 කියලා කියන්නේ 16 ට වඩා අඩු කෙනෙක් නේද එතකොට මට කෙලින්ම මේ 13 වෙනුවට represent කරන්න පුළුවන් 16 පාදයෙන් 13 කියන්නේ කවුද 10 ට කියන්නේ A 11 ට කියන්නේ B 12 ට කියන්නේ C 13 ට කියන්නේ D එමුනම් මට කෙලින්ම මෙයාව D කියලා දාන්න පුළුවන් right නැවත බෙදීමක් කරලා ඒ දේවල් අරගන්න දෙයක් නැහැ ඊළඟට 0.75 කියන එක මට පුළුවන් වැඩි කරන්න 16 පහක් 80යි 8ක් ඉතිරි 16 හතක් අපි අරගත්තොත් මේක කොබලන්න 16 ඒවා වැඩි කරලා බලමු මට එක පාට උඩට එන්නේ 32 4ක් ඉතිරි 4ක් 7යි 7යි 11 112 112 8යි 120යි දශම ස්ථාන දෙකයි දැන් ඔබලට පේනවා දශම කොටස සම්පූර්ණයෙන් බිඳුව වෙලා තියෙනවා ඒ කියන්නේ මට මේ 12 කියන අගය 12 කියන අගය මගේ මෙතන උත්තරේ කොටසක් විදිහට ගන්න පුළුවන් හැබැයි 12 කියලා කියන්නේ කවුද C right 16 පාදේ එහෙනම් දශම කියලා තියලා C කියලා තියෙන්න ඕන 16 පාදේ ඒක තමයි අපේ අවසාන පිළිතුර වෙන්නේ හරි කොබලන තුන ඒ පළවෙනි කොටස පළවෙනි ප්‍රශ්නට අදාළව කොටස් තුනම හරි ගියපු ප්‍රශ්න බොහොම හොඳයි නමක් රයිට් රයිට් හොඳයි කීප දෙනෙක් ඉන්නවා දුලි හොඳයි තත්සරණි හොඳයි ලිසක්කයා හොඳයි රයිට් අරුණලු හොඳයි හොඳයි රයිට් ඊළඟට ඔයගලන්ට තියෙන්නේ 1.375 නේද එතකොට ඒක තමයි දෙවෙනි ගාන රයිට් දැන් මේක මම දුන්නේ මේ පූර්ණ සංඛ්‍යා පැත්ත හොඳට තේරුම් ගන්නවද කියලා පොඩ්ඩක් හොයලා බලන්නත් එක්ක පූර්ණ සංඛ්‍යා පැති තියෙන එක එක කියන්නේ ඕනම සංඛ්‍යා පද්ධතියක නිරූපණය කරන්න පුළුවන් අගයක් ඒක නිසා අමුතුවෙන් එක නැවත පරිවර්තනය කිරීම කරන්න දෙයක් නැහැ එක කියලා කියන්නේ හැම සංඛ්‍යා පද්ධතියකම එයා එක right ඒක නිසා ඔයාලට උත්තරේ දෙනකොට එක කියන කෙනා කෙලින්ම පූර්ණ සංඛ්‍යා පැත්තට ගන්න පුළුවන් 0.375 ගන්න තමයි අපි වද වෙන්න ඕනේ එතන මෙයා ද්විමය කරන්න 0.375 වැඩි කරන්න ඕනේ දෙකෙන් 375 දෙකෙන් වැඩි වෙනවා අපිට එනවා 750යි දශම ස්ථාන 3යි පොඩ්ඩක් ඉඩ ඇතුව ලියන්න ඒ කියන්නේ ඉස්සරහට බිඳුවක් හම්බ වෙනවා
එතකොට තාම අපේ දශම ප්‍රමාණය සම්පූර්ණ බිංදුව වෙලා නැහැ. ඒක නිසා දශම 7.5 ගන්නවා මෙතනට. අරගෙන නැවත ගුණ කරනවා දෙක. එතකොට එනවා 150. දශම තිත මෙතන. තාමත් දශම කොටස සම්පූර්ණයෙන් බිඳ වෙලා නැහැ. ඒ නිසා නැවත දශම 5 ගන්නවා. වැඩි කරනවා දෙක. දැන් එනවා 10යි. දශම ස්ථාන මෙතන. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ පැත්තෙන් බිංදු බවට පරිවර්තනය වෙන එක සිද්ධ වෙලා තියෙන සම්පූර්ණයෙන්. ඒක නිසා අපිට පුළුවන් ගුණකරණ එක නතර කරන්න. ඒ නතර කරලා අපිට පුළුවන් මෙතන ඉඳලා දේවල් ටික හදාගෙන යන්න. රයිට්. එතකොට අවසාන උත්තරේ විදිහට අපි මේක සලකන්නේ මේ පූර්ණ සංඛ්‍යා ටික උඩ ඉඳලා පහළට. එතකොට එතන අපිට අරගන්න පුළුවන් 1.011 කියලා දෙකේ පාද. බෑ අරුණරු කැල්කියුලේටර් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඒක ගැන අදහස් තියාගන්න එපා. රයිට්. මම දන්න තරමින් කොමර්ස් සබ්ජෙක්ට් එකට විතරයි පාවිච්චි කරන්න දෙන්නේ. රයිට්. එතකොට ඔය විදිහට අපිට පුළුවන් 1.375 ද්වීමය පරිවර්තනය ගන්න. රයිට්. එතකොට 1.375 අෂ්ටමය පරිවර්තනය. SFT වල පුළුවන් ඇති. IT වල බෑ. මම දන්න තරමින් බෑ. මම නැවත වතාවක් හොයලා බලන්නම්. රයිට්. 1.375 අෂ්ටමය. පරිවර්තනයේ එතනත් එක එක විදිහටම අපිට ගන්න පුළුවන්. රයිට්. නැවත අමුතුවෙන් පරිවර්තනය කිරීමක් අවශ්‍ය නැහැ. රයිට්. 0.375 වැඩි කරන්න ඕනේ 8. රයිට්. එතකොට වෙනවා 8.5 40යි 4ක් ඉතිරි 8.56යි 4යි 60යි 6ක් ඉතිරි 8.324යි 6යි 30යි. දශම ස්ථාන 3යි. දශම ප්‍රත්‍ය සම්පූර්ණ බිංදුව වෙලා තියෙනවා. ඒක නිසා මේ 3 සලකන්න පුළුවන්. බොහොම සරල 1.375 8 පාද දෙකට සර. රියස් කොම්. උත්තරේ ඉන්නේ 1.3 8 පාදේ. රයිට්. එතකොට ඔය විදිහට අපිට පුළුවන් අෂ්ටමයේ පරිවර්තනය අරගන්න. ෂඩ්දශමයේ පරිවර්තනයේදී 1.375 අපිට ඕන වෙනවා 16 ගුණ කිරීම කරගන්න. රයිට්. ප්‍රතිදි 16 ගුණ කරන්නේ දශම කොටස. පූර්ණ සංඛ්‍යා කොටස එක විදිහටම එතන අරගන්න පුළුවන්. රයිට්. 1.375 එක එක විදිහටම ගන්නවා. 0.375 තමයි. අද පෙන් එකේ පොඩි ගැටලුවක් තියෙනවා. අපිට කියලා මයි ස්ක්‍රීන් එක පොඩ්ඩක් විහිදලා බලන්න.
ළමයි විනාඩියක් ඉන්නවා මම ස්ක්‍රීන් එක පොඩක් පිට ගන්නද Right. බලමු ගැටලුවක් වෙන්නේ නැති වෙයි කියලා මං හිතනවා. Right. 0.375 වැඩි කරන්න ඕනේ 16. 16 ව 5ක් 80යි 8ක් ඉතිරි. Right. 16 වරක් 7 112යි අපි කලින් එකේ කතා කරා 112 8 120යි 100 බින්දුව දැම්ම 12ක් ඉතිරි. दासे वारक तू ना हाथली सटाई दोला हाई हैटा राइट तो वो हैटा ये ना वां दशमस्थाने मैंने मित्रन टक तमाई सेटलमेंट यस राइट ये तो कोटा पी एटीएन वाइंग मेक ये ना हाई इलाके में तोरा करना मुकदर දශමතිතෙන් පසුව තියෙන කොටස සම්පූර්ණයෙන් බිඳුව වෙලා පවතින නිසා. එතකොට අපිට එනවා 1.6යි 8 පාදයෙන් නෙවෙයි 16 පාදයෙන් නේද? හරි. කොබලම ඔය ගණන් තුන නිවැරදිව කරගත්ත කට්ටිය? හොඳයි නේද? हदागन्न right hari ilagata balamu ilagata mokadda gaane tiyenne kiyala man pdf ekak araganna me patthige ekak lesi right ganithame mehiyum neda dvimaya sankhyawak ashtamaya sankhyawak shadashamaya sankhyawak sadaha ganithame mehiyum den oganata me wage prashnayak deela tiyena kota uttare gannone mona paadayenda kiyala सारी विशेष दीलती है पादे उत्तरे अरगंट देखे पादे दिन के तुकती देखे पादेंग अटे पादे दिन के तुकरण के अटे पादेंग दासे पादे दिन के तुकरण के दासे पादेंग राइट हरि एक तो कि कोहमद वेन्नी अभी अंक देख लिया
දෙවෙනි ගානේ පළවෙනි කොටස කතා කරලා තිනවා. एकदास एकोलह एकाए एकाए एकोलह एकदास एकसी एकाए नहीं था මේක එකක් යට එකක් ලියනකොට බොහොම පැහැදිලි මේ සැලකිලිමත් වෙන්න හේතුව දැන් ප්‍රශ්නේ තියෙන්නේ එක පැත්තක පූර්ණ සංඛ්‍යා 4යි ඊළඟ කෙනාගේ පූර්ණ සංඛ්‍යා 2යි. ඒතර 11 ලියවෙනකොට 1යි 1 මෙතන ලියවෙනකොට හරියට දේවල් ටික බලලායි ඔයගොල්ලෝ ලියන්න ඕනේ. बोर्ड पोडक ऑफ कर රසිරු මම බැටරියක් මාරු කරා පුතේ බලමු කොහමද කියලා. හරි එතකොට මේ විදිහට තමයි ඉලක්කම් ටික තියෙන්නේ. රයිට්. දැන් පළවෙනි දේ මේවා දෙකේ පාදයේ සංඛ්‍යා. එතකොට ඉලක්කම් නැති තැන් වලට ඔගොලු බිංදු පාවිච්චි කරගන්න ඕනේ. රයිට්. එතකොට ස්ථාන ටික පිරෙනවා. දැන් කරන්න තියෙන්නේ එකතු කරන්න. बिंदु आई एकाई एक नाम एकाई बिंदु आई बिंदु एक नाम बिंदु आई एकाई एकाई एक नाम देखाई देखट देखे गुडवाल एकाई बिंदु आतरी इट पास रंग स्थान एक तुना तीन तुनाई तुनट देखे गुडवाल एकाई एका कितरी राइट ईरंग अवस्था में तुना के ना एकाई एक तुना एक पेड़ तो उत्तरे तुनाई तुनट देखे गुडवाल एकाई आयत तुना के ना तुनाट देखे गोडवाल एकाई एका कितरी अंतिम पेरिट खालीन था एकाई बिंदु आई बिंदु तरे एकाई
මෙතනින් එක රෝක තමයි දෙකේ පාදයට අදාළව එකතු කිරීමේ උත්තරය වෙන්නේ කොබාන මේක හරියට කරගත්තාය හොඳයි ඔහොම හොඳයි right very good very good ඊළඟට තියෙනවා 345 57ට එකතු කරන්න කියලා නේද अटे गुडवाल इतिरी हतराई पहाय पहाय दहाय दहाय अटे गुडवाल इतिरी देखाय तुना एकाई හතරයි ඒක නිසා මේ අතට 424ක් තමයි උත්තරය එන්නේ අෂ්ටම සංඛ්‍යාවල එකතු වෙලා. රයිට් ඊළඟට තුන්වෙනි එක්කෙනා ටිකක් පරිස්සමෙන් කරන්න ඕන කෙනෙක්. ෂඩ්දශමී සංඛ්‍යාවල එකතුව ගන්න තියෙන්නේ. AB 2 CF තමයි තියෙන්නේ නේද? दाहताई වෙන පාටකින් ගන්න 17ට 16 ගොඩවල් 1යි ඉතිරි 1යි right ඊළඟට b කියන්නේ 11 c කියන්නේ 12 එතකොට बी वर्ल्ट दहाँ बी ඕක තමයි 16 පාදයෙන් උත්තරේ වෙන්නේ. කොබන් තුනම හරියයි. හොඳයි බොහොම හොඳයි. රයිට් කෝෂිල දුලි හරි. රුසිර අපි මේ ගිය සතියේ පේපර් එකේ ප්‍රශ්න ටික පුතේ කතා කරගෙන යන්නේ සාකච්ඡා කරන්නේ. රයිට් ඒක නිසා පොඩ්ඩක් බලන්න එක ගැන. හරි අඩුපාඩු තියෙන අය හදා ගන්නකො. හරි නුවන්ත වැරදුන් තැන් හදා ගන්නද හරි මේක ලියා ගන්න කවුරු හරි ඉන්නවද පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න හරි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නේ යමු
right ඊළඟ එකේ කියලා තියෙනවා ඍණ 3 සහ ඍණ 7 යන ගණනය කිරීමට බිටු 8හි එකෙහි අනුපූර්ණ අවස්ථාවෙන් සිදු කර දක්වන්න right ඍණ 3 ඍණ 7 යන ගණනය කිරීම බිටු 8හි එකෙහි අනුපූර්ණ අවස්ථාවෙන් සිදු කර දක්වන්න එතකොට එකෙහි අනුපූර්ණ කියන්නේ 1's complement කියන එක right එතකොට අපිට කියලා තියෙන්නේ කවුරු පෙන්වන්නද ඍණ 3 ඍණ 7 කියන ගණනය කිරීම නේද right main තුන්වෙනි කොටස නේ c කියන කොටස right ඉතින් මේක එකෙහි අනුපූරණ නම් කොහොම වුණත් මම කිව්වා මෙයාව ලියා ගන්න ඕනේ එකතු කිරීමක් විදියට කියලා නේද මේක ලියා ගන්න පුළුවන් අපිට එකතු කිරීමක් විදියට මේ ආකාරයෙන් සමානයි ඍණ 3 චිර හොඳ නැති දවසක් ළමයි වෙන්නේක සෑහෙනවා කපා කර දෙනවා ඍණ 3 ධන ඍණ 7 right දර ලකුණ යන්නේ දෙන්නම නෑ ළමයි හරි හරි එතකොට දැන් අපිට උවමනා වෙනවා මේ කට්ටියව වන්ස් කම්ප්ලිමන්ට් ආකාරයෙන් පෙන්වන්න right එතකොට ඍණ 3 නිරූපණය කරන්න නම් අපි බිටු ගණක් කියලා ඇතුණොත් බිටු 8කින් අපි නිරූපණය කරන්න ඕනේ ඒක ඔයගලන්ට විශේෂයෙන් දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන් බිටු ගණක් කියලා නැතුනොත් බිටු 8කින් නිරූපණය කරන්න පුරුදු වෙන්න. එතන මුලින්ම අපි ධන 3 නිරූපණය කරනවා නේද? ධන 3 අපි කියනවා බිංදු 6 කුයි කේව 2 කුයි. ධන 3. එතකොට මෙයා එකෙහි අනුපූරණය කරන්නේ right එකෙහි අනුපූරණය කියලා කියන්නේ එක බිंदु බවටත් බිंदु එක බවටත් පරිවර්තනය වෙන ආකාරය. ඒතර මේක ලියන්න පුළුවන් 1 1 1 1 1 1 ඒව පහක් මෙතන අඩුවෙන් ලියලා තියෙන්නේ එක තව බිंदුවක් එන්න ඕනේ. 1 ඒව 6 කුයි බිंदු 2 කුයි. right ඒ තමයි ධන 3 කියන කෙනා එකෙහි අනුපූරණය කරාම ඔගලන්ට හම්බ වෙන විදිය. right ඊළඟට ඍණ 7 සුසු where's my big tv I don't know it's on the bed it's on the bed here I need here. I need that this is for you that is for me yeah it's on the bed Susu. Mm-hmm. right හරි ඊළඟට 7 කියන අවස්ථාව right 7 කියන කෙනාව අපිට දෙකෙහි අනුපූරණය කරන්න පුළුවන් I got my big TV. It's on the bed, Susu. It's not in the bed. Ami, I see. It's with Ami. It's with Ami. The coach. right ධන 7 අපිට නිරූපණය කරගන්න පුළුවන් බිंदु 5කුත් 1 ඒවා 3කුත් එක්ක
right එතකොට එකෙහි අනුපූරණය කරාම අපිට හම් වෙනවා එකේ ඒවා පහයි බිංදු තුනකුයි right ඕක තමයි ඍණ තුනේ එකේ අනුපූරණ නිරූපණයයි ඍණ හතේ එකේ අනුපූරණ නිරූපණය right මේ ආකාර දෙක දැන් අපිට තියෙනවා राइट ईलांग टापी कराने में दिन ना देखा तो कर गानो इन्हें मैं मांग एक का देखा किया रहता है ना पोटास देखा एक का तो कर गानो හරි ළමයි මම පැහැදිලි වැහෙනවද හරි right දැන් අපිට මේ තියෙන කරදරෙන් මිදෙන්න පුළුවන් right හරි राइट देंगे तो कोटे एक ऐसा हाथ देखा क्या ना देना एक ऐसा हाथ की एक देखा क्या ना देना वापी अरगानो अरगान वापी मुकद्दर कराने ये देना वे कतु करनो राइट कोहो में देख कतु कराने मैं तो निकलांगे तो लिया करना वाशा है, राइट? मम्मे आया आठ टक देवनी के नाली आ गया ना, राइट? मम्मे को बोल दा, माकलाई का देखा किया हरी नहीं तो लिया ना, नहीं देखा, राइट? जब मटे पुलवा मैं देना बस निकलांगे तो आ रखे ना एक तो कराने तो बट मटे आवश्या है, एक तो किरी में देखा किन का बिन नंद राइट इतना दी
मेन एक मेन देख राइट एम को तभी कराने मेरे ना एक तो कर लो एक तो करना कोटे विभिन्न पाठक दम बिंदु आय का तुना में बिंदु आय आय बिंदु आय का तुना में बिंदु आय एकाय बिंदु आय का तुना में एकाय 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 का तुना में देखाय देखकर देखे एक बार एकाय बिंदु आ कितनी एक ये वाला तुना कितना एक ये वाला तुने का तुना में तुनाय तुना टे देखे एक बार एकाय एका कितनी आय तुना खेद ना तुना टे देखे एक बार एकाय एका कितनी आय तुना खेद ना तुना टे देखे एक बार एकाय एका कितनी आय तुना खेद ना तुना टे देखे एक बार एकाय एका कितनी द मैं यहाँ पे कराने देखे ही अनुपूर्ण अवस्था राइट देखे ही अनुपूर्ण अवस्था करने वाले क्या किया ने मैंने मैं यहाँ विशेष क्या निकलूं मैं आनी थी राइट मैं आनी थी आप ही नौसला का हारे ने वह देखे ही अनुपूर्ण है ना टूस कंप्लीमेंट ना वंस कंप्लीमेंट ना आप यहाँ वो नौसला का हारे ने एवेनु वट आप यहाँ वो गिना ला आप ये उत्तर एक एक तो करना राइट तो मैं एक एक तो कराम खुद बन बिंदु एक एक तो कराम एकाए इतनी ये वट मुकुट एक तो बनी नहीं एक निशा सामान्य आकार एट उन्होंने उत्तरे बोला था हमें पहली लीड कबाल में कहाँ रखी पाए मैं तो मैं आवश्यक उत्तर राइट वेरी गुड राइट हंदाय को बालू हाथर देने का तो उससे लगी ना राइट तत्सारणी कोशिला आई देना कहोगे राइट नुवांत हंदाय हंदाय राइट ओके लेट्स गो हरे तो ओ कतामाय एक ही अनुपूर्ण अवस्था में अभी तक कता भागरण थी राइट हर ईलाकट दीलती है ना हफ्तर रीना दोला हा याना गरने की दी मा बिटू अट्टे ही देखी अनुपूर्ण अवस्था में सिद्धुकर दाखवाने हरे और इट खालीं तब मैं आप इट आप उत्तरे हर ये टेम हरे ही किया ला विवाह के दी आप इट देना गरने को हम द ये मेरे को शॉर्ट काट कर दिया हो राइट देन मैं आप इट सामान्य विधि खता करने की लती है ने अपे प्रश्न दिए ने रीना तो ना रीना हाथ की रन अपने तीने रीना तूना रीना हाथ किया नहीं पुहाया रीना तूना रीना हाथ एक कराम उत्तरे रीना दहाया ही किया भी जानना एक रीना दहाया तो मैं यहाँ पीटा मितनी नावे रीना दहाया तो किया भी आंधुना करने को मुद्दी मैं योगल के तीने एक ही अनुपूर्ण संख्या वक्त में ठगदार में वाणी पत्ता धामन या वाणी पत्ते को मेनो बिंदु हतराय एकाई बिंदु आय एकाई बिंदु ये तो कोटा बिंदु हतराय एकाई बिंदु के लिए क्या निकाल दो मैं वाट निरूपण एक लती निदाह है नहीं तो मैं वाइस तानी आगे अंदर तो एक देख हतर आटर ये तो आप इधर दुबारा हम दिन आटा है देखा है राइट ये देना के लिए निकलती तो कोटे में पैक्टिंग वाय आटे पेन नहीं है ना दहाय नहीं होगा तो नहीं राइट तो कोटे दहाय आप इधर पेन नहीं है ना आखिर किया ने निरूपणे वेला तीने मुकाद पेन दहाय राइट और ये विधि है तमाई आप इटा आप उत्तरे निवेदित किया लापे अंदर ना गए
හරි right ඊළඟ අවස්ථාව 4-12 යන ගණනය කිරීම බිටු 8හි 2හි අනුපූරණ අවස්ථාවෙන් සිදු කර දක්වන්න ඔබගේ ගණනය කිරීම කිරීම පැහැදිලිව දක්වන්න right එතකොට 4-12 කියන එක 4-12 යන ගණනය කිරීම 2හි අනුපූරණ අවස්ථාවෙන් කරන්න කිව්වම අපිට යන්න වෙනවා 2හි අනුපූරණය කරන ආකාරයට right එමනම් අපිට මුලින් අවශ්‍ය වෙනවා මොකද්ද අපේ ගණනය කිරීම 4-12 right ඉතින් මුලින් අපිට ඕන වෙනවා මෙයව එකතු කිරීමක් විදිහට ලියාගන්න නේද මේ තියෙන්නේ ධන 7 එකතු කිරීම ඍණ 12 right ඔක තමයි ඔයගලන්ට කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ right ඒක නිසා අපි මුලින් කරන්නේ මොකද්ද ධන 7 නිරූපණය කරගන්න ධන 7 නිරූපණය කරගන්න පුළුවන් කොහොමද ඒක හරිම ලේසි බිंदु 5යි 1ව 3ව right ඒක ධන 7 ධන සංඛ්‍යාවක් දෙකෙහි අනුපූරණ විදිහට නිරූපණය කරනවා නම් අපිට ඉතලදී නැවත මෙයාව එකෙහි අනුපූරණය කරලා එකක් එකතු කරලා එහෙම දේවල් වලට පරිවර්තනය කරන්න අවශ්‍ය නැහැ ඍණ සංඛ්‍යාවක් ඍණ 12 නිරූපණය කරගන්න නම් අපි මුලින් ධන 12 නිරූපණය කරන් ඉන්න ඕනේ කොහොමද ධන 12 නිරූපණය කරන්නේ 12 හැදෙන්නේ 8යි 4යි කියන සංඛ්‍යා දෙකෙන් නේද ඒකෝර ධන 12 අපිට මේ විදිහට නිරූපණය කරගන්න පුළුවන් right කොහොමද මම මේවා මේ එක සැරේ ලියන්නේ මට මතකයි මේවායේ තියෙන ස්ථානීය අගයන්ටි 1 2 4 8 මම කරන්නේ 4 8යි 12යි කියලා ඇත්තටම මනෝමයෙන් හදාගෙන 12යි right ඔහට එක කරගන්න අවශ්‍ය නැහැ ආගුණ කරලා අරගෙන බැලුවට ප්‍රශ්නයක් නැහැ right දැන් 12 කියන එක කියලා දෙකෙහි අනුපූරණයට ගන්න නම් මුලින් එකෙහි අනුපූරණය ගන්න ඕනේ right කොහොමද අපි එකෙහි අනුපූරණය ගන්නෙ right එකෙහි අනුපූරණය අපිට අරගන්න පුළුවන් එක බිංදු බවට බිංදු එක බවට පරිවර්තනය කරලා ඒ කියන්නේ මේ ඉන්නේ එකෙහි අනුපූරණ ආකාරය මම එක බිංදුවක් හදාගෙන යන්නේ නේද දැන් අනේ හරි right ඉතින් මේ තියෙන්නේ එකෙහි අනුපූරණ ආකාරය right ඉතින් මෙයාව දෙකෙහි අනුපූරණය කරන්න මොකද්ද මම කරන්න ඕනේ අවසානයේ අගට මම එකක් එකතු කරන්න ඕනේ අඟ දෙකක් එකතු කරාම මට හම් වෙනවා දෙකෙහි අනුපූරණ right දෙකෙහි අනුපූරණ කියන්නේ 1 1 2 2 දෙකෙහි කොටවල් 1 ඉතිරි බිඳුවක් දෙකෙහි කොටවල් 1 ඉතිරි බිඳුවක් මෙතනත් තියෙනවා 1 1 2 2 දෙකෙහි කොටවල් 1 ඉතිරි බිඳුවක් 1 බිඳුවයි 1 එයා මේ විදිහට වැටෙනවා මේ බිඳුව ඒ විදිහට වැටෙනවා මේවයි කිසිදු වෙනසක් වෙන්නේ නැහැ ඒ විදිහටම මේක ඔබලට හම්බ වෙනවා right මොන දැන් අපි හොයාගෙන ඉවරයි හත කොහොමද නිරූපණය කරන්නේ ධන හත නිරූපණය කරන්නේ කොහොමද ඍණ 12 නිරූපණය කරන්නේ කොහොමද කියලා right දැන් මේ දෙන්නම එකතු කරන්නයි ඔබලට තියෙන්නේ right මේ දෙන්න එකතු කරනකොට කොහොමද කරන්නේ එදෙනම් මම එක ළඟට වෙන්න ලියා ගන්නවා right මම මේ කොළ පාට එක යටට රතු පාට එක ලියා ගන්නවා එහෙම එපා අර විදිහට ලියා ගමු නැත්නම් ඔබට පැටලෙන්න පුළුවන් මට එකතු කරන්න තියෙනවා බිංදු 5යි 1ව 3ක් තියෙන තැනට එකේ ඒවා 4යි 0.1යි 0.0
right? हरे दम मैं देना वैसे तो करना हुआ कौन देखा तो कराने एकाई बिंदु आए एकाई एकाई बिंदु आए एकाई 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 देखाई देखा टा देखिए बोलवाल एकाई इतनो बिंदु आए एकाई बिंदु आए एकाई ये भी देखने मत गया ना एकाई बिंदु आए एकाई एकाई बिंदु आए एकाई एकाई बिंदु आए एकाई एकाई बिंदु आए राइट तो कुछ मैं ओगलंड हम बने देखे ही अनुपूरणे अदाल उत्तरे राइट ये तो कुछ हाथरी उन दोलाह के आने ओगलंड रीना पाहा हम बनो ने आ ओ राइट तो इसी रे इन्द्र मांग किया देना आप इमेक रीना पाहा देखे ला हरी ने तोड़ा गाने को हो मतलब मैं के प्रतिविरुद्ध आगे कराना आप इटा रीना पाहा की ला मैं आ तोड़ा गाने पुलवा मैं आ रीना पाहा देखे ला इटा प्यागन नाम आप इमोक द कराने मैं आगे निका आडू करनो या मैं उत्तर निका आडू करा माप इटे बिंदुआय इकाई बिंदु देंगो का अनिपत्त हर वाम बिंदु पाहाय इकाई बिंदुआय इके बिंदु पाहाय इकाई बिंदुआय इके क्या रखिया ने नेतर दिए ने इके क्या ना अभी नेतर दिए ने हाथ रखिए ना अभी हाथ रखिए इकाई पाहाय तर मैं के निरूपण है वे ने पाहना मैं आगे निरूपण है वे ने बिना पाहा राइट हरी रोसिला कोताना दे तेरुन नेते और रोसिला देखे ही अनुपूर्ण ने पास से सुलु की रीम एक यान ने मितना द मेटी का तेरो नेते सॉरी सॉरी मेटी का तेरो नेते हाँ राइट इन्हें मांग आयसरा के कुतुकल पे ना ना हर मैं मामे रातु पाटेंग ले लती नहीं लाख कंधे का आवे को हम देखिए ने का तेरुना नहीं दे एक आप यार एक कंधे का किया नाम करेगा तो देना एक तेरुना नहीं दे राइट हाँ दम में क्या करोगे रानी मेहमान मेहमान अमेरा तो पार्ट इधर मकादा ना नेता राइट मैं आवे क्या करना कोटा आप इधर बोलो मैं इधर क्या करना एकाई बिंदु आये क्या तूना उत्तर एकाई आए एकाई बिंदु के कतुनाम उत्तरे एकाई 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 कतुनाम उत्तरे देखाई देखा टा देखिए गोड़वाल एकाई बिंदु आ कितनी सामान्य द्विमेय कतु किरी मार्क माई दिए समेतर एकाई बिंदु आ ये कतु लेने दिए ना ये तो बोलो उत्तरे एकाई इन अगर दिए ने बिंदु टे का क्या कतु करना बिंदु टे का क्या कतु करना है मावस्ता वक पहले नहीं थे
right hari etakota me uttare tamai obalange avasana uttare vidihata enda one kobalanga okkoma tika hari kenek innoda palaweni gana sampurnenma hari ekkenek හවුදින්නේ පළවෙනි ගාන සම්පූර්ණයෙන් හරි. නුවන්තක හරි. right very good. බොහොම හොඳයි. හරි. අපි ලකුණු දාගම මේ ටිකර නේද? ඒතර පොඩි ඔයගොල්ලෝ කරපු එක ගැන පොඩි ඉවැලියුේෂන් එකක් ඔයගලන්ටම තියෙනවනේ නේද? ඔව් ලකුණු දාගන්න මේ විදිහට. මම මුලින් ඉඳලා ලකුණු ටික දාගෙන යන්නම් මේකට. අපි ලකුණු ගමු කොබලන්ද ඕකේ තප්පරකින් තමයි මේකට ලකුණු 6ක් දුන්නොත් मेके लक्षण अरगन पुलवांगलंट मेक वर्ग तुने हरियर पेन लखन एक बैगिंग तुनाई मेक वर्ग तुने हरियर पेन एक बैगिंग तुना right මේ calculation එකකට ලකුණු දෙක ගන්න ගන්න පුළුවන් right එහෙනම් නැත්නම් ඒක ලකුණු 12ක් ඔයගලන්ට එනවා right ඊළඟට ගණනය කිරීම සඳහා right එකෙහි අනුපූර්ණ දෙකෙහි අනුපූර්ණයට අදාළව ලකුණු 4 4 තියෙන්නේ ඒ ලකුණු 4 හැදෙන්නේ මෙහෙම right ලකුණු 4 හැදෙනවා මෙන්න මේ විදිහට තුන කියන කෙනාව නිරූපණය කරනාට එක ලකුණයි 7 කියන කෙනා නිරූපණය කරනාට එක ලකුණයි calculation එක નિවරදිව කරලා පෙන්නුවාට ලකුණු 2යි इतना मेहम अरगंड मेन मे अतर मेदी उत्तरे मे आट एक लकुनाई अवसान उत्तरे कैरी बीट गिना एक तुकोट एक लकुना लकुन हतर हमने ඊළඟට දෙවෙනි ගානේ ඊට පස්සේ ගානේ හත් ධන හත නිරූපණය කරනවට එක ලකුණයි ඍණ 12 නිරූපණය කරනවට එතනට මම ලකුණු දෙකක් දෙනවා මොකද ඒකේ මේ වන්ස් කම්ප්ලිමන්ට් කතාව වෙන නිසා ඒ කියන්නේ වන්ස් කම්ප්ලිමන්ට් වලින් නිරූපණය කරනවට එක ලකුණයි अवसान उत्तरे इससे की ये नहीं रहता आगाम ने अभी ये दा एमसीक्यू पहले वक्त करा एमसीक्यू पहले वेंग एक एमसीक्यू वेंग लापुनु देखा गाने आगाने तेरे ओको मलापुनु पाना हाँ खेल देना एमसीक्यू वर्ल्ड
ලකුණු 30ක් එනවා මේසේ ප්‍රශ්නෙට ලකුණු 20ක් එනවා right බලන්න 50න් කීයද කියලා මටත් ලකුණු එවන්න මම තාසයි බලා ගන්න ඕගොල්ලෝ කොච්චර සාර්ථකව මේ වැඩේ කරලා තියෙනවද මොන මොන තැන්ද සාර්ථක වෙලා තියෙන්නේ දැන් ඕකේ වඩාත්ම වටින දේ තමයි ළමයි අපි රිවිෂන් එකක් කරන්නේ පුනරීක්ෂණයක් කරන්නේ කොතනද ඔයාට අමතක කියන එක දැනගන්න. right ඒක නිසා ඒ ගැන හොඳට දැනුවත් වෙන්න ඕන. අපහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. මොකද ඒ තැන තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. right හරි බලන්න ලකුණු කීයද කියලා මට එවන්න බලන්න right හොඳයි දුලි තව වැඩි කර ගන්න ඕනේ MCQ වල තමයි මම හිතන්නේ අඩුපාඩු තියෙනවා ඇත්තේ අරුණලු බොහොම හොඳ ලකුණක් right ඔය විදිහටම ඔය ප්‍රැක්ටිස් එක කොහොම තියාගෙන යන්න right හරි right ඔක දෙලි MCQ එකකට ලකුණු දෙක ගන්න වෙනවා right හරි මාර්ක් හරි හොඳයි right ලිසක් කිය හොඳයි බොහොම හොඳ ලකුණක් ඔක කොහොම තියාගෙන යන්න කෝෂිල හොඳයි තව ටිකක් ඉම්ප්‍රූව් වෙන්න ඕනේ right නිපුන් හොඳයි හොඳ ලකුණක් ඔක කොහොම තියාගෙන යන්න පත්සරණි බොහොම හොඳයි ඔය විදිහට තියාගෙන යමු ලකුණු ටික නුවන්ත හොඳයි පුතේ තා පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගන්න ඕනේ right රසිරු තා ටිකක් ඉම්ප්‍රූව් වෙන්න ඕනේ නුවන්ත ඔව් මං කිය පිටිර පොඩ්ඩක් ඉම්ප්‍රූව් වෙන්න ඕනේ වැඩි right අඩුපාඩු හදාගන්න නිතරම දැන් ඕගලන්ට බැරි ටික දැන් ඕගලන්ට පේනව උතන right බැරි වුණේ මොනවාද කියන එක හරි ගස්ස ගන්න හරි අපි දැන් එමු අපේ පාඩම් පැත්තට නේද විනාඩි 15ක් විතර තියෙනවා අපිට කතා කරන්න ඒ නිසා ගිය සතියට කලින් සතියේ විභාග දෙන්න කලින් සතියේ මම අර නෑන් සහ නෝස් වලින් අඳින සර්කිට් එකක ගෙදරදී අඳින්න කියලා පොඩි වැඩක් දුන්නා නේද yes මේ තියන්නේ යා right a plus b bar dot b plus c යන ප්‍රකාශයට අදාළ පරිපථය අඳින්න මේක ඇන්දද හැමෝම කවුරු හරි ඉන්නවද try කරන්න බැරි වුණු මේක සම්පූර්ණ කරේ නැති අය ඉන්නවද හරි right okay හරි මම එහෙනම් මේක ටක් ගාලා අඳිනවා බලන්න ඔයගොල්ලෝ හරි විදිහට මේ වැඩේ කරගත්තද කියන එක. right හරි මෙතකොට මේ ප්‍රකාශයේ තියෙන්නේ විචල්‍ය තුනයි නේද? AB හා C කියන විචල්‍ය තුන තියෙනවා. right ඒකට ඒකට දාලා තමයි අපි මුලින්ම මූලික ద్వාර වලින් මේ සර්කිට් එකට ටක් ගාලා අඳිමු. A B C කියන ලයින්ස් තුන අරගත්තම
right වරහන් දෙකක් තියෙනවා a plus b bar dot b plus c කැමති වරහනකට මුලින් යන්න පුළුවන් මම a plus b bar කියන එකට යනවා එතකොට b bar කියන කෙනාව මුලින්ම අපිට not gate එකකින් යවලා b bar හදා ගන්න පුළුවන් ඊට පස්සේ a වලින් ලයින් එකක් අරගෙන මම ඒ දෙන්නව o gate එකකින් O gate के तीन यहाँ ना, तो मेरे उत्तर है ना A plus B दिए, A plus B bar दिए, right? इतनी ये ना B bar दिए थे, इतनी ये ना A plus B bar, right? ये ना अगर B plus C ये का, लेसी मैं तेरी B line निकाल करना, मैं तेरी C line निकाल करना, अगर नहीं देना नहीं होता बतावा ओगे टेकिंग या बनो या वो ऐसे ओके ला डूब करें ना बी प्लस सी के दैनिक ये ने मैं क्या ना देना हो एन गे टेकिंग या बनो एन गे टेकिंग या बनो अवसान उत्तरे ये बता अवसान उत्तरे ए प्लस बी बा डॉट B plus C किया ना क्या? राइट अब तुम्हारे बेसिक गेट्स वाला ओके ना कांडी नितीन सर्किट का बेसिक गेट्स वाले मूली के द्वारा राइट ईलागटा नैंड द्वारा पमना पाविच कर ला जब मैं कांडी ना कोटे मांग क्यों हुआ अब यार ऐंदर पु अपने बॉडी सर्किट टेकर मतलब शॉर्ट नोट का अपने उमना भी ना मां हिप्पो लाइन है मोटर में शॉर्ट नोट टेक है ठीक है ना गेट्स टी के अंदर पे का प्रिफर कराना पुलवां के ला मुलिंग अपने नैन द्वारा वाली ना देखो नैन द्वारा वाली ना देने कोटे कौन दाती कराने नॉट गेट टेकर नहीं तो बी वालिंग अरगान नॉट गेट का अभी तो मैं भी तेरे अंदर गाने पुलो राइट तो नॉट गेट के अंदर करते हैं पास से ओ गेट का भी अंदर गाने डोल तो मेरा तू पार्ट इन पार्ट करने नॉट गेट का तमाई इमाम इतना दी राइट इन अगर ओ गेट का अंदर गाने कोटा नैंड वालिंग अभी तो मैंने महिमा सर की तरह तमाई नैन बोलीं थी कोई नहीं तो एवरिंग लाइन ने का कौन है उनका तभी हदान ने ए सहा बी बावल गुनित या फिर फिर से मैं देना और दानों आए सर या नैन सर की तरह राइट तो कोटर मैंने मैं नील पार्ट वो गेट का तमाई එතන හදලා තියෙනවා right ඊළඟට ඔය එකම අපිට හදාගත්තම ලේසි ඔතනට පහලින් තියෙන o gate එක right ඒ කියන්නේ a o gate එක හදාගන්න මට අවශ්‍ය වෙනවා b gen line එකකොයි c gen line එක නේද මම ඒක නිසා b gen line එකක් ගන්නවා එයාත් අපිට මේ විදිහටමයි හදාගන්න තියෙන්නේ right එතකොට මම මේ කොළ පාටෙන් පාට කරන ඕගේට් එක තමයි මේ මන් ඇන්ඩියක්ස් පාවිච්චි කරලා දැන් මේ නිතර ඇඳලා තියෙනවා right එතකොට අවසානයේ තියෙන්නේ මේ ටික ඇන්ඩියක් එකකින් යවන්න එතකොට ඇන්ඩියක් එකට ගැලපෙන මෑන්ඩරින් තියෙන සර්කිට් එක තමයි මුලින්ම අපි ආව ඇන්ඩියක් එකකින් යවන්න ඕනේ देखा आउटपुट टेक नहीं आता नैन गेट टेक नहीं आता राइट एक यान में मैंने मैं कहाँ पार्ट इन्ती है ना एन गेट टेक तो हमारे हम मैंने मैं भी दिखा एंड अलग पेंट करा दी हरे
පැහැදිලිද? කන්ෆර්ම් කරන්න පැහැදිලිද? Right. එතකොට ඔයගලගේ drawing එකේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. Right. දැන් මේකේ අපිට cancel කරන්න පුළුවන් gates තියෙනවා නේද? කවද cancel කරන්න පුළුවන් වෙන්නේ? මං කියවා අඳිනකොට නේද ඔප්ටිමල් නම්බර් එක ප්‍රශස්ත සංඛ්‍යාවෙන් ෆයිනල් එක ඇඳලා පෙන්වන්න ඕනේ කියලා. රයිට්? එතකොට මෙතනදී අපිට ඉවත් කරනවා නම් ඉවත් කරගන්න පුළුවන් වෙන්නේ මොන දෙන්නද? මෙන්න මේ දෙන්නම අපිට අස් කරන්න පුළුවන් නේද? ඇයිද නම් අපි අස් කරන්නේ එකක් පිටිපස්සේ ඒ කියන්නේ එකකට පස්සේ එකක් තියෙන not gate දෙකක් විදිහට තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. right? ඒකට ඔය දෙක වෙනුවට ඔතන තනි ඉරක් අඳින්න පුළුවන්. ඒ ඇඳලා සරල කරපු එක අඳින්න පුළුවන්. මම ඒක අමුතුවෙන් අඳින්න යන්නේ නැහැ. මම හිතන ඔයගලන්ට මතක ඇති කියලා දැන්. මෙදෙන ඉවත් කරන්න පුළුවන් කියන එක ඔළුවේ තියෙන්න ඕන. හරි. රයිට් අඩුපාඩු තියෙන කට්ටියට හදාගන්න මම විනාඩියක් දෙන්නම්. ඊට පස්සේ මම නෝ ගේට් එක පාවිච්චි කරලා අඳිනවා. කොහොමද නෝ වලින් මේ සර්කිට් එක අඳින්නේ කියලා පෙන්වන්න. ගැටලු තියෙනවා ඉන්නවා නම් අහන්න. හරි. මේක අඳින කෙනෙක් ඉන්නවද කවම? Right. හරි අපි නෝ වලින් අඳින තැනට යමු. Right. නෝ වලින් කොහමද අපි මේක අඳගන්නේ? බලන්න ඔයගොල්ලෝ මේක හරියට අඳගත්තද කියලා. මුලින්ම අපි අඳින්න ඕනේ නේද? මුලින්ම අපි හදා ගන්න ඕනේ not එක. B bar plus C එක අපි හදා ගන්න ඕනේ. sorry B bar plus A එක. right? එතකොට B bar එක හදා ගන්න පුළුවන්. ඉගෙන ලයින් එකක් අරගෙන එයා අපි දානවා no gate එකක් ඇතුලේ මේ විදිහට not එක අඳින type එකේ no gate එක right ඊළඟට ඒකෙන් ලයින් එකක් අරගෙන මේ lines දෙකම අපිට දාන්න පුළුවන්
मैंने मैं भी दी है सर्किट के करती ये तो कट मैं आगे निरूपण ये मैंने वो अपे नॉट गेट देखा राइट मैं नील पार्टी निरूपण ये मैंने बेसिक सर्किट के दिन पर ओ गेट राइट ඊළඟට අනිත් එක කෙනා ඉන්නේ B + C එදෙන ඇද ගන්න ලේසි B ගෙන් ලයින් එකක් ගන්නවා C ගෙන් ලයින් එකක් ගන්නවා මේ විදිහටම NOR gates දෙකක් පාවිච්චි කරලා B + C කියන එක කෙනා කම්ප්ලීට් කරනවා right ඒක මේ ඉන්නේ මගේ බේසික් සර්කිට් එකේ මම කොළ පාටෙන් ලකුණු කරපු O gate එක දැන් තියෙන අවසානයේ මේ දෙන ගුණ කරගන්න AND gate එකකින් දාගන්න එතකොට AND gate එක O gates වලින් අඳින්නේ කොහමද අපිට මේ විදිහේ NO එකක් අවශ්‍යයි නැවතත් මේ විදිහේ NO එකක් අවශ්‍යයි ඊට පස්සේ මේ දෙන්න අපි දාගන්න ඕනේ තවත් NO gate එක तो निहित तमाये नो एकिंग एंड के काफी निर्माण है करा राइट इतना कोटा मेसर की टिकट अभी तो पुलवा में देना अहोसी कराना आई में देना अहोसी कराना ඒ කියන්නේ නෝවලින් යන ගම ඒක සර්කිට් එක හරිම සරල වෙනවා right ඔකනට පේනවා ඇති O එකකින් මැන්ස් වලින් යන දාගේ නෙවෙයි right නෝවලින් යන ගම ගේට්ස් හතරකින් සර්කිට් එක ඉවර කරගන්න පුළුවන් මැන් වලින් ඊට වඩා ගේට්ස් ගන්නක් යනවා බේසික් ගේට්ස් වලත් තියෙන ගේට්ස් හතරක් राइट दें मैं सार्वत्रिक द्वार मैं नैंसी और नोस वालीं आंधी ने के वैधगत का मत येर में मैं एक कमा जाती हूँ गेट्स तीनों कोटा सर्किट पे का हदा करना है रिलेसी आईसीए का निर्माण एक करना है रिलेसी राइट तो कोटा मैं पालेवेनी सर्किट का ये हत्तुमेनी सर्किट का ये दाता मैं कंपैरेटिवली तुमेनी सर्किट का राइट इतने सार्वत्रिक द्वारा पाविच्छी कराने का हेतु आपका माय अपने दिए ना कोस्टे काटू कराने का इन अगर आईसीए का खादना कोटा एक अटैने वेलाव एके सांकीर्ण बावे अटू कर लेती आगर हाँ नहीं पहले नहीं था ओ अरुणालु थैंक यू एक क्यूबट अरुणालु एक क्यूबन तम वैरदी देख मैं वहां कर दिए मे दिन ने वेल मैं आई मेन राइट समावे कटा राइट मे दिन ने वे आई मेन मैंने मे दिन राइट मैंने मे दिन अभी टास्क करना बोलो थैंक यू अरुणालु राइट ओए कपल का यास करने का निका कपल के नहीं कर दी एक मार्क राइट इधर कोटो ओए भी दी हटा भी तो पुलवा प्रकाश ने का आधार लगा नैन सह नो वलिंग सर्किट चंद्र पेन्ना जंग ओए ओए आप ही करे ओगलांगे विवाह का गाने एक का कोटा सकते उत्तरे लिए ना विधि है विवाह का गाने ओगलां टेन्ने गान दी ला ත්‍ෘත්‍ය බල ගන්න දෙන්න කියනවා ඒකෙන් ප්‍රකාශනයක් අරගන්න කියනවා ඒ අරගන්න ප්‍රකාශනය සරල කරන්න කියනවා ඒ සරල කරපු ප්‍රකාශයට සර්කිට් එකක් අඳින්න කියනවා ගොඩක් වෙලාවට නෑම් වලින් හෝ නෝ වලින් තමයි එක අඳින්න කියන්නේ දැන් ඔන්නේ මේ පාට් එක ඔයගලන්ට පුළුවන් හරි එහෙනම් අද අපි මෙතනින් සෙෂන් එක නතර කරමු ඊළඟ සතියේ මෙතනින් ඉස්සරහට යනවා ලබන සතිය අපි ඉගෙන ගන්නවා මේ ප්‍රකාශන දෙකක් තියෙනවා ඒ ප්‍රකාශන දෙක කොහොමද අරගන්න SOP සහ POS කියලා ප්‍රකාශන තියෙනවා ඒක කොහොමද truth table එකකින් අපි අරගන්නේ කියන එක ගැන කතා බහ කරමු right
හරි එතකොට ලබන සතියේ සමහර විට ෆිසිකල් ක්ලාසස් තියන්න පුළුවන් තත්ත්වයක් එන්නත් පුළුවන් ළමයි මම ඒක කල්ැතුව දැනුම් දෙන්නම් තාම අපිට කන්ෆර්ම් උත්තරයක් ඇවිල්ලා නැහැ ෆිසිකල් ක්ලාස් එක පටන් ගන්න පුළුවන්ද කියන එක ඒක නිසා ඒ ගැන දැනුවත් කිරීමක් කරන්න එතකන් ලබන සතියේ ඔන්ලයින් තියනවා කියලා තමයි දැනට කන්ෆර්මේෂන් එක දෙන්නේ right ඒක නිසා ඒක ගැන දැනුවත් වෙන්න अब्बल मन की तीर्थ वैडिया हर एना थैंक यू वेरी मच वील हम वीलान सर मे बिल्कुल हम बिल राइट हर इन राइट ओके थैंक यू हम नुआंत जे एस पी गए ना ලොකුවට මම දන්නේ නැහැ කියලා කියන්නේ පොතේ ලොකුවට පාවිච්චි වෙලා නැහැ දැන් සාහින කාලෙකින් JSP ඉගෙන ගත්තා ඩිග්‍රී එක කරනකොට ඊට පස්සේ භාවිතාවක් නැත